අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධව රජයේ මැති ඇමතිවරුත් රජයට සම්බන්ධ අයත් බොහොම නරක ප්‍රකාශ කරනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොරුකාරයෝ ඉන්න එකක් විදිහට ඒගොල්ලෝ හඳුන්වනවා. නමුත් මම පැහැදිලිව කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ යහපත සඳහා වැඩ කරපු දෙපාර්තමේන්තුවක්. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටරට යන්නේක තහනම් කරන්න අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඇයි මේ අයට මෙහෙම සලකන්නේ? 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිගේ බලතල වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම තමයි ලැබපු ලොකුම ජයග්‍රහණය. පොලිස් කොමිෂන් සභාව නිසා අනිවාර්යයෙන්ම මේ රටේ පක්ෂ ජාති ආගම් ભેද කිසිම දෙයක් නැතුව පොලිසිය පුරුදු වුණා හරි දේ නීතියට අනුව සිදු කරන්න. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගියදා දැක්වූයේ මෙවන් අදහසක්. නිසාන්ත සිල්වා මං හිතන්නේ එයා රටින් පැනලා ගිහිල්ලා තියෙන නිවාඩුවක් නොදා ඉල්ලීමක් නොකර ඔහුන්ට විතරක් වෙනම නීතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නිසා ඒකට වග කියන්න ඕන කට්ටිය වග කියන්න ඕනේ. පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුව අටවාගත්ත FCID කියන ආයතනය ඍජු ලෙසම දේශපාලනයට සම්බන්ධ. පසුගිය රජය කරන ලද වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඒ යම් නිලධාරීන් වරදකරුවන් නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ආ පුද්ගලයන් සම්බන්ධ නම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න. හැබැයි නීතිගරුක CID එකේ නිශාන්ත මහත්තයා මේ සියලු දේවල් කරපු මිනිහා පොලිසිය දන්නේ නැතුව රටින් පිට වෙනවා. යන්නේ ඔහුගේ බිරිඳ දරුවෝ සියල්ලම අරගෙන යන්නේ. මේ පණිවිඩය තමයි බොහොම පැහැදිලිව මේ අය දේශපාලන වශයෙන් මේ රටේ මිනිස්සු දඩයන් කරපු අය දැන් උත්තර දෙන්න බැරුව රටින් පැනලා යනවා.